මේ පාලකයෝ මොනතරම් නිවට දීන තත්ත්වයට පත් වෙලාද මේ ජනතාවට අවශ්‍ය විදියට නෙමෙයි රජයට අවශ්‍ය විදියට නෙමෙයි විදේශිකයන්ට අවශ්‍ය විදියට තමයි අද මේ රජය සම්පූර්ණයෙන්ම රූකඩයන් වගේ මේ පාලනය කරන්නේ. අතුරුදන් වෙච්ච අය හොයන්ට සූසු යාන්ත්‍රණයක් ලංකාවේ තියෙනවා. මෙවර අපේ කණ්ඩායම ජිනීවා ගිහිල්ලා ඒ සෙයිදල් හුසින්ගේ ක්‍රියාකලාපය මානව හිමිකම් කවුන්සිලයේ තුලදී අපි අභියෝගයට ලක් කරනවා. මේ අභියෝගයට ලක් කරන්නේ ඔවුන්ගේම තියෙන පැමිණිලි යාන්ත්‍රණය හරහා. ඒකට අපිට ලෝකයේ හිටින කීර්තිමත් යුද විශේෂඥයෙක්ගේ උපදෙස් සහ ඒ අනුග්‍රහය අපිට ලැබිලා තියෙනවා. මේ අන්තර්ජාතික ජාලයට ආදායමක් තියෙනවා. වසරකට ඇමරිකන් ඩොලර් 400ක වගේ, කියන්නේ කෝටි වලින් කියනවා රුපියල් කෝටි 6200ක් විතර වාර්ෂික ආදායමක් තියෙනවා. දැන් යුද්ධය අවසන් වුණාට මේ ආදායම තාමත් මේ සංවිධානයේ තියෙනවා. LTTE සංවිධානයේ අන්තර්ජාතිකව ක්‍රියාත්මක වෙන සුළු පිරිසක් අතර මේ මුදල් එනවා. ඒ නිසා එදා යුද්ධයට වියදම් කරපු විශාල මුදලෙන් කොටසක් ඔවුන්ට පුළුවන් අද වියදම් කරන්න ලෝකයේ සිටින විවිධ දේශපාලනඥයන්ට, විවිධ සංවිධානවල නිලධාරීන්ට ඒ මුදල් වියදම් කරලා ඔවුන් හරහා මේ ඊළාම් සිහිනය දිගටම පවත්වාගෙන යන්නට ඔවුන්ට පුළුවන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් හරහා අපිට මේ එන අභියෝගය අන්න ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. 2015 ඡන්ද ව්‍යාපාරයකට ඒ මුදල් යෙදවෙන්නට ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුවේ බලයට ආපු දවසේ ඉඳන්ම ඔවුන් කරන එකම එක දේ තමයි දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් කිරීම.